ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි. අදත් මේ ආරඹෙන්නේ රටේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් එකට කැටි කොට ඔබ වෙතගෙන එන ප්‍රවෘත්ති විකාශය සුසන්දේශය. ගිරාඹේ ආනන්ද අනුරා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය එළඹෙන 24 වනදා අනුරාධපුරයේදී. හෙන්රි ස්ටීල් ලෝල්කට්තුමන්ට පුණ්‍යානුමෝදනා කරමින් සංඝගත දක්ෂිණාවක් අස්කිරි මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්. ලෝක මව්භාෂා දිනය අදයි. සවස් කාලයේ කෙටි නින්දක ගුණාගුණ විද්‍යාඥයෝ ලොවට හෙළි කරති. අපවත්ති වදාළ ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුරා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය අද අනුරාධපුර ශ්‍රී සාරානන්ද පෙරවෙන් විහාරස්ථානයේ වෙත වැඩම කෙරිණ. අනුරා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 24 වෙනි දිනසුරාදා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුරා හිමිපාණන් වහන්සේ ඊයේ අලුයම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අපවත් වී වදාළහ. අනුරා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඊයේ රාත්‍රියේදී පෙරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ වෙත වැඩම කරවනු ලැබිය. මහජන ගෞරව පුද කිරීම සඳහා අද පෙරවරු වන තෙක් එම විහාරස්ථානයේ තැන්පත් කර තිබුණු ශ්‍රී දේහය අද සන්ධ්‍යාවේදී අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ වෙත වැඩම කරවනු ලැබිය. අනුරා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 24 වන සෙනසුරාදා සිදු කරන බව ආදාහන කමිටුව දැනුම් දෙයි. හෙන්රි ස්ටීල් ලෝල්කට් ශ්‍රීමතාණන්ගේ 111 වන ගුණ සමරුවට සමගාමීව එතුමන්ට පුණ්‍ය අනුමෝදනා කරමින් සංඝගත දක්ෂිණාවක් පැවැත්වෙන. පසුගිය 17 දාටයේදී තිබුණු ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ලෝල්කට්තුමාගේ 111 වන ගුණ සමරු උල්ලට සමගාමීව සංගත දක්ෂිණාවක් කොළඹ නාලන්දා විද්‍යාලයේදී පැවැත්වෙන. ශාමුපාලි වංශික මහානිකායි අස්කිරි විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානවතන මහානා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංගත දක්ෂිණාව පැවැත්වෙන. කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වතුහෙවා මහතාගේ අනුශාසනාවෙන් මෙය සංවිධානය කර තිබූ අතර සියම් මහානිකායි මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ විමලදම්ම අනුනා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ 69 වූ පූජනීය සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කරනු ලැබූහ. දේවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ. ලෝක මව්භාෂා දිනය අදයි. එවැනිවෙන් සංවිධානය කළ උත්සවයක් අද කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී පැවැත්වෙන. ලෝක මව්භාෂා දිනය අදටයේදී තිබේ. සෑම වසරකම පෙබරවාරි මස 21 වනදා ලෝක මව්භාෂා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු ලැබුවේ 2008 වසරේ සිටයි. ජාත්‍යන්තර මව්භාෂා දිනය සැමරීම වෙනුවෙන් මෙරට පවත්වන විශේෂ උත්සවය අද පෙරවරුවේ කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී පැවැත්වෙන.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොම සාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා පදනම් ආයතනය, ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය මෙන්ම ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය ඒකාබද්ධව මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය. පස්සා දරුවන් සඳහා චිත්‍ර හා අක්ෂර භාවිතයෙන් තම අදහස් ප්‍රකාශ කිරීමේ වැඩසටහනක් මෙන්ම ලේදන් දීමේ කඳවුරක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරිණ. අපවත්ී වදාළ පූජ්‍යපාද ඇරෑපොළ විපස්සී නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමල්වත්ත විපස්සනා භාවනායතනාධිපති සුගත සාසන සීල භාවනා පින්කම් සංවිධානයේ නිර්මාතෘ පූජ්‍යපාද ඇරෑපොළ විපස්සී නාහිමිපාණන් වහන්සේ පසුගියදා අපවත්ී වදාළහ. කෝට්ටේ රජමල්වත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබුණු නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන පූජෝත්සවය සඳහා පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයට පෙරහරින් වැඩම කරවනු ලැබිය. අනතුරුව ආදාහන පූජෝත්සවය පැවැත්වූයේ පූජනීය සංඝරත්නය ප්‍රමුඛව සැදැහැවතුන් රැසකගේ සහභාගීත්වයෙනි. ඇහැලියකොට ඇරෑපොළ ග්‍රාමයේදී උපත ලබා ඇති නාහිමිපාණන් වහන්සේ අපවත් වන විට 92 වියේ පසු වූහ. යාගොඩ ධර්මප්‍රභ නාහිමිපාණන් වහන්සේ යටතේ 1961 වසරේදී පැවිදි දිවියට ඇතුළත් උන්වහන්සේ 1963 වසරේදී පැවිදි උපසම්පදාව ලැබූහ. ආගමික ශාස්ත්‍රීය සේවා රැසක නිරත වූ පූජ්‍යපාද ඇරෑපොළ විපස්සී නාහිමිපාණන් වහන්සේ සුපේශල ශික්ෂාකාමී තෙර නමකි. මෙරට බොහෝ දෙනෙකුගේ නෙත නොගැටුණු ඓතිහාසික සහ පුරාවිද්‍යා වටිනාකම් ඔබ වෙත සමීප කරවීමේ අරමුණින් ගෙන එන අපේ උරුමය විශේෂාංගය දැන්. අනුරාධපුරයේ මහ කනදරා වැව ආසන්නේම කනාඔය ගල්පාලම පිහිටා තිබේ. මල්වතුයේ ප්‍රධාන ශාඛාවක් හරහා මෙම ගල්පාලම ඉදිකර තිබෙන අතර ක්‍රිස්තු වර්ෂ 276 303 අතර කාලයේ රජ කළ මහසෙන් රජතුමා විසින් මහකනදරා වැව ඉදිකරන කාලයේම මෙම ගල්පාලම ඉදිකරන්නට ඇතැයි සැලකේ. අතීතයේදී අනුරාධපුරයේ සිට දිවෙන උතුරු ගමන් මාර්ගය මෙම ගල්පාලම හරහා වැටී තිබේ. අඩි 78ක් දිගින් යුතු මෙම ගල්පාලම පළල අඩි 8හමාරක් ලෙසට ගණන් බලා තිබේ. ගල්කණු මතින් සුමට කරන ලද ගල්පතුරු අතුරා මෙම කනාඔය ගල්පාලම නිර්මාණය කර තිබෙන්නේ අතීත හෙළයන්ගේ විස්මිත තාක්ෂණය අදටත් විස්මය දනවන ආකාරයෙනි. දෙපේලියට ගල්කණු සිටවා ඒ මත හරහට තවත් ගල්කණු තබා ඒ මත ගල්පුවරු මතුපිට පෘෂ්ඨය සුමටවන අයුරින් අතුරා තිබේ. සිටුවන ලද ගල්කණුවලද හැඩතල නිර්මාණය කර ඇති අතර ගල්කණු එකිනෙක පිරිද්දීමේදී එහි කට්ට කපා නිවැරදිවම පිරිද්දුම සිදු කර තිබේ. ඉන් මහා වතුර පහරකට වුව ගල්පාලමේ ආරක්ෂාව සුරක්ෂිත කර තිබේ. මිහින්තලේ වන්දනාමානයට යන ශ්‍රී ලාංකිකයන් මහ කනදරා වැව් පරිශ්‍රයට ගොස් මෙම ඉපැරණි කනාඔය ගල්පාලම
නැරඹිය යුතුම ස්ථානයකි. ඉන් අපේ පෞරාණික තාක්ෂණයේ මහිම වටහාගත හැකිවේ. මනුෂ්‍යත්වය වෙනුවෙන් ලෝකයටම ආදරය කරන අප බෞද්ධ හා මාධ්‍ය ජාලයයි. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. අධ්‍යාපන අමාත්‍යංශය හා ටවර්හෝල් රඟහල පදනම එක්ව 26 වන වරටත් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් ළමා නාට්‍ය තරඟාවලිය පසුගියදා ටවර්හෝල් රඟහලේදී පැවැත්වින. පාසල් නාට්‍ය ඇසුරින් තෝරාගත් කෙටි නාට්‍ය 6ක්, දිගු නාට්‍ය 15ක්, නූර්ති නාට්‍ය 7ක් අවසන් වටය සඳහා මෙහිදී තෝරාගනු ලැබින. විශේෂ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ දින 5ක් පුරා නාට්‍ය රඟදැක්වීම සිදු කෙරුණු අතර මෙහි අවසන් වටයේ නාට්‍ය විනිශ්චය ඉදිරියේදී දැනුම් දීමට නියමිතව තිබේ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයිතුම්පත් බාරගැනීමේ කාලය අනිත් අයින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව පාසල් අයිතුම්කරුවන් සිය අයිතුම්පත් විදුහල්පතිවරුන් මගින්ද පෞද්ගලික අයිතුම්පත් අදාළ අයිතුම්කරුවන් විසින් ලබන 23 දින හෝ ඊට පෙර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී. එදිනට පසුව ඉදිරිපත් කෙරෙන අයිතුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර කිසිදු හේතුවක් මත ඒවා බාර නොගන්නා බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එදිනදා ඔබේ නෙත ගැටෙන ගහකොලේ ඖෂධීය වටිනාකම ඔබ වෙත සමීප කරවීමේ අරමුණෙන් ගෙන එන ඔසුවක වගතුක විශේෂාංගය දැන්. ටිනොස්පෝරා ක්ලෝඩිපෝලියා යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන රසකිඳ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික හා අග්නිදික ආසියාතික රටවල් කිහිපයකම වැඩේ. මෙරට වියලි කලාපය තුළ සුලභ ශාකයක් වන රසකිඳ අඩි 10-12 බහුවාර්ගික ආරෝහක ශාකයකි. රසකිඳ පිටි මුල් හා කොළ ඖෂධ සඳහා යොදා ගනී. රසකිඳ තම්බා පානය කිරීම සඳහා යොදා ගනී. රසකිඳ පානයෙන් රක්තවාතය, හන්දිපත් ආබාධ හා වෙනත් රුධිර රෝග දුරු කරයි. රසකිඳ සමේ රෝග නසයි. රසකිඳ ලේ වඩවයි. ආමාශයේ හා රුධිරයේ ආම්ලිකතාවය සමනය කරයි. සිංගමාල් රෝගය සඳහා රසකිඳ කොළ අඹරා මෝරු සමග පානය කරයි. රසකිඳ යුෂ මීපැණි සමග හිස් බඩ බීම ගුණදායක වෙයි. හෘදයේ දුර්වලතා, ශරීරයේ දැවිල්ල, දැවීම් හා පිලිස්සීම් ආදියට රසකිඳ යුෂ නෙල්ලි සමග සහ රසකිඳ පිටි සමග දීම ගුණදායක වෙයි. සුසන්දේශ ප්‍රතිවිකාශයෙන් දැන් අවධානය විදෙස් පුවත් වෙත. සවස් කාලේ කැටි නිින්දක් ලැබීම ශරීර සෞඛ්‍යයට හිතකර බව ඔස්ට්‍රේලියාවේ පර්යේෂකයෝ පිරිසක් හෙළි කරති. සන්ධ්‍යා කාලයේ මුල හෝ මැද භාගයේදී විනාඩි 10-15 අතර කාලයක් කැටි නිින්දක් ලැබීමෙන් දවසේ ඉතිරි කාලය නැවුම තබා ගැනීමට හා කුසලතාවෙන්ම ඉරියව් වර්ධනයට මහෝපකාරී වන බව ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කළ නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. ශක්තිමත් කැටි නිින්දක් ලැබීමෙන් ලැබෙන හිතකර ප්‍රතිඵලයන් පැය කිහිපයක් පුරාවට පවතින බව මෙලෙස ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලෙඩ් ලින්ඩ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කර ඇති අධ්‍යයනයකින් හෙළිව ඇත. දවසේ මැද භාගයේ ලැබෙන කැටි නිින්ද අම වශයෙන් පැය එකහමාරකට සීමා කිරීමෙන් යහපත් ප්‍රතිඵල අත්වන බවද පර්යේෂකයෝ පවසති. බ්‍රසීලය, ග්‍රීසිය හා මෙක්සිකෝ යන රටවල පුද්ගලයන් සවස් කාලයේ මෙලෙස කැටි නිින්දකට හුරු සිටින බව පර්යේෂකයෝ වැඩිදුරටත් සඳහන් කරති. චීනයේ බීජිං නුවර යුන්හා විහාරස්ථානය ආශ්‍රිතව බෞද්ධ සංචාරක ප්‍රබෝධයකට චීන රජය සැලසුම් සකස් කරයි. චීනයේ බීජිං නුවර ලාමා පන්සල ලෙසින් ජනප්‍රියත්වයටත් වන්දනීයත්වයටත් පත් වූ යුන්හා විහාරය පිහිටා තිබේ. මෙම විහාරය 1694 ජිං රාජ සමයේදී රජ මාලිගා ගොඩනැගිල්ලක් ලෙසින් නිර්මාණය කොට
යොන්ෂින් චීන අධිරාජ්‍යයාගේ සමයේ මාලිකාවෙන් කොටසකුත්, ජියන්ලෙන් අධිරාජ්‍යයාගේ සමයේදී මුළු මාලිකාවත් මොංගෝලියාවේ හා ටිබෙටයේ භික්ෂුන් වහන්සේලාට පූජා කොට තිබෙයි. ඉන්පසු මෙම විහාරස්ථානය ලාමා පන්සල ලෙසින් වන්දනීයත්වයට පත්විය. 1949 සිවිල් යුද්ධෙන් එවක අගමැති චව්වෙන් ලායිගේ මැදිහත්වීමෙන් මෙම විහාරස්ථානය ආරක්ෂා කොටගෙන ඇති අතර නැවත 80 දශකයේදී බැතිමතුන් උදෙසා විවෘත කොට තිබෙයි. මෙම ඉපැරණි ලාමා විහාරයේ මන්දිර පහක් දැකගත හැකි වන අතර එහි වන සනාතන සතුටු මන්දිරයේ වැඩහිඳින මෛත්‍රී බුද්ධ ප්‍රතිමා වහන්සේ 1993 වර්ෂයේදී ගිනස් ලෝක වාර්තා පොතටද ඇතුළත්ව තිබෙයි. ඒ තනි සුදු සඳුන් දැවෙන් නිර්මිත ලෝකයේ උසම බුද්ධ ප්‍රතිමා වහන්සේ ලෙසිනි. කිසිම පිරිද්දීමක් නොමැතිව නිර්මාණය කර ඇති මෙම බුද්ධ ප්‍රතිමාව උසින් මීටර 18ක් හා පළලින් මීටර 8කින් යුක්ත වෙයි. ටිබෙට් මූර්ති කලාවේ අග්‍රඵලයක් ලෙස සැලකෙන මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ සම්පූර්ණයෙන්ම ටිබෙටය තුළ නිර්මාණය කොට බේජින් ලාමා විහාරය වෙත ජියන්ලුන්ග් අධිරාජ්‍යයාගේ සමයේ වැඩමවා තිබෙයි. ඒ සඳහා අවුරුදු 3ක කාලයක් ගත වී ඇති අතර මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ 7 වන දලයි ලාමා තුමා විසින් පූජා කොට තිබෙයි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අප යලිත් හෙට හමුවෙමු. එතෙක් ඔබ සැමට සුභරාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි. සුවඳ මැද ශ්‍රී ලංකා ද්වීපයේ බෞද්ධකම මතු කරන අප බෞද්ධ හා මාධ්‍ය ජාලයයි.